පුරාණයෙහි විසූ අප අතුරු බෞද්ධ මන්ත්‍ර භාවිතා කරන්නන් මහ ජනතාවට සෙතක් සෑදුවා. පියවරුමෙන් පුතා ඉගෙනගෙන බෞද්ධ මන්ත්‍ර රැකගෙන ආවා. හිසරදය, යක්ෂ දෝෂ, නිවාස ආරක්ෂා, ලෙඩ සුව කිරීම, භූත දෝෂ හරණය සඳහා ඇඳුරන් බුද්ධ මන්ත්‍ර පාවිච්චි කළා. දජග්ග අමනුෂ්‍ය බය තුරන් කළා. මහා බුද්ධ මාලාව අමනුෂ්‍ය බය දුරු කළා. තුන් සූත්‍රයෙන් සමට සෙත, ඉතිපිසෝ ගාථාව, සබ්බ පාපස්ස ගාථාව, ජලනන්දන, සංසාර සාරෝග වැනි ගාථා විශාල සංඛ්‍යාවක් පවතිනවා. පුරාණ සෙත් පිරිත් කුරුකම් ගැනයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. රතන සූත්‍රයේහි යානීජ භූතානි ගාථාව ඉතා පිරිසිදුවට සුබ දිනයක සුබ හෝරාවකින් මරුට පිටුපාලා සුදු අතැඳ පිළිමගයකදී 108 වාරයක් බෝ පත්‍රයකට පිරිත් කළා. ඉන බැඳ ගමන් යන සුබ ගමන්. මේ ගාථාව කුල දෙවියන්ට විලඳ කිරිබත් පූජා කළා. නොපෑගුණ දැනකින් වැලිගෙන 108 වාරයක් මතුරලා එයින්ම කිය කියා නිවසට වැලිහින්න භූත බය රෝග දුරු වෙනවා. මේ ගාථාව සමන්පිච්ච මලකට 108 වාරයක් මතුරලා මුහුණ අතපය ඇඟ අතගෑම ශ්‍රියාවර්ධනයයි. මේ ගාථාව සඳුන් මතුරලා ඉන තබාගෙන යන්න සියලු බය දුරුවේවි. සර්ප දෘෂ්ටියේදී තෙල් මතුරා ගානු විසබසී විගාතාව 108 වර හාල් ගැරූ තැනින් ගල් හතරක් ගෙන එක ගල් කැටයකට 9 වාරයක් මතුරලා පිරිත් කළා. නිවසේ අට කොනක වළලන්න සර්ව ආරක්ෂාවයි. ගාථාවෙන් මී තෙල් වලට 108 වාරයක් මතුරලා ඇඟේ ගන්න භූත දෝෂ යක්ෂ දෝෂ දුරු වෙලා ආරක්ෂාව ලැබේවි. රත් ගෝරෝජන හෝ සඳුන් 108 වාරයක් මතුරලා චෛත්‍යෙහි පඤ්ඤගුලි දානය දෙන්න හොඳයි. බුලතට දකුණත තියලා මේ ගාථාවෙන් මතුරලා බුදුන්ට මල් පහන් පුදා කුල දෙවියන්ට පහන් තබලා ගමන ආරම්භ කරන්න බුලත රැගෙන යන්න සියල්ලම ඉටු වේවි. මේ ගාථාවෙන් වීවලට තල මුං මෑවලට මතුරලා වපුරන්න කුරුල්ලන්ගෙන් මැසි කෘමි ඕදුරු වලින් දුරු වේවි, යහපතක් වේවි. මේ ගාථාව 108 වාරයක් පෑන් මතුරලා ප්‍රසව නොවන කාන්තාවන්ට පොවන්න ප්‍රසව වේවි. කිලිමාලයට හත් මතුරා දෙන්න පස්තෙල් මතුලා පහන් දල්වන්න ආරක්ෂාව සැලසේවි. මේ ගාථාවෙන් සමන් මලට මතුරලා හිස පැළඳගෙන යන්න කවුරුත් සලකාවි. රජුන් ජනාධිපති මැති අමතිවරු දැකීමට යද්දී රන් තැඹිලි තෙලට සුදු හඳුන් තෙලට මතුරලා හිස ගල්වාගෙන යන්න සියලු කාර්ය සඵල වේවි. ගාථා පිරිත් කර වී සින්න ගාථාව කිය කියා වී සින්න ගෝවිතැන් සරු වේවි. දාන්න අස්වනු බෝ වේවි. ජලයට පිරිත් කර කුඩා දරුවන් නාවන්න දරුවන් තැහැපත් වේවි, නිරෝගී වේවි. මේ ගාථාවෙන් තෙල් මතුරලා හිස ගා ගන්න සියල කටයුතු සාර්ථක වේවි. මේ ගාථාවෙන් බෝවන රෝගවලට නූල් මතුරල බඳින්න සුබයි. යකුන්ටත් නූල් බඳින්න සුබයි. බත් පිඬු හතක් ගෙන 108 වාරයක් ජීවම් කළා. වෙන වෙනම වරාකොල හතක තබන්න සතුරු බිය දුරු වේවි. පංච වර්ණ බත් 108 වාරයක් මතුරලා පෑන් නිසින්න දාන්න ආරක්ෂාවයි. ඔබත් ඉතාම පිරිසිදුව සුදුවතින් සැරසිලා පස්පවින් වැලකිලා මේක කරලා බලන්න. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පාලෙන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.